සමාගම් අවසාන ගිනුම් සමාන සමාගම් අවසාන ගිනුම් යටතේ අපි ආකාර දෙකකට අවසාන ගිනුම් පිළියෙල කරනවා. මොකද මේ ආකාර දෙක සමාගම් ගිනුම් අපි ආකාර දෙකකට පිළියෙල කරනවා. අපි කේවල සාමි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වගේ දේවල් ගත්තොත් එහෙම ආකාර දෙකක් නැහැ. එක ආකාරයකට තමයි අපි සකස් කරන්නේ. හැබැයි සමාගම් අවසාන ගිනුම් අපි ආකාර දෙකකට පිළියෙල කරනවා. මොකද මේ ආකාර දෙක ආකාර දෙක එකක් තමයි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරිපත් කරන්න විස්තරාත්මක අවසාන ගිනුම් අපි පිළියෙල කරනවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරිපත් කරන්න ප්‍රධාන සකස් කරන්නේ විස්තරාත්මක අවසාන ගිනුම් පිළියෙල කරනවා අපි දන්න සමාගමක් කියන්නේ නෛතික පුද්ගල ස්වභාවයක් සහිත ආයතනයක් අපි කියන නෛතික ප්‍රවත්මක් තියෙනවානේ මොකද නෛතික ප්‍රවත්ම කියන්නේ නෛතික පුද්ගල භාවය කියන්නේ නීති ඉදිරියේදී පුද්ගලයෙක්සේ පිළිගන්නවා AB සමාගම නම් AB සමාගම කියන නමට එරෙහිව සමාගමේ නමට එරෙහිව නඩු පවරන්න පුළුවන් හරිද එතකොට මේ නිසා මේ සමාගම් වල අයිතිකාරය ගොඩක් තියෙනවා අපි දන්න කොටස් නිකුත් කළා කොටස් කරුව තමයි අයිතිකාරය ඒක නිසා සමාගමක ගිනුම් ප්‍රසිද්ධ කරන්න ඕන. මොකද කරන්න ඕන? ප්‍රසිද්ධ අපි කියන ප්‍රකාශනය සඳහා කියලා. ඈ ප්‍රකාශනය සඳහා සකස් කරනවා අවසාන ගිනුම්. සමාගමක අවසාන ගිනුම් වර්ග දෙකකට අපි පිළිල ගන්න මොකද වර්ග දෙක? අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරිපත් කරන්න විස්තරාත්මක අවසාන ගිනුම් පිළිල කරනවා. ඒ වගේම ප්‍රකාශනය සඳහා ව්‍යාපාරයේ පිළිපද ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම උදෙසා ප්‍රසිද්ධ කරනවා ප්‍රකාශනය සඳහා ප්‍රසිද්ධිත කියලා අපි කියන ප්‍රසිද්ධිත අවසාන කි. ඔයාලගේ අධ්‍යයන දෙකේ තියෙන මෙන්න මේක. මේක තියෙන අධ්‍යයන තුනේ. හරිද? එතකොට සමාගමක මෙන්න මේ ප්‍රකාශනය සඳහා සකස් කරන ගිනුම් ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත වලට අනුකූලව සකස් කරනවා ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත කියන්නේ නීති 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිනුම් කරන හා විගණන ප්‍රමිති පනතක් මොකද පනත 95 අංක 15 දරන ශ්‍රී ලංකා ගිනුම් කරන හා විගණන ප්‍රමිති පනත මේ පනත යටතේ හඳුන්වලා දීපු ප්‍රමිත තියෙනවා ප්‍රමිතයක් කියන්නේ ගිනුම් කරණයේදී භාවිතා කළ යුතු හැමෝම අනුගමනය කරන්න ඕන මේ ගිනුම් සකස් කරන සෑම පාර්ශයක්ම අනුගමනය කළ යුතු පිළිපැදිය යුතු නීති පනතකින් આવු නීති මේ නීති හඳුන්වලා දීලා තියෙන්නේ මොකටද මූල්‍ය ප්‍රකාශනවල ගුණාත්මකභාවයේ ඉහළ ආකාරය මොනවාද ගුණාත්මක ලක්ෂණ? අදහනක් ලැබ ඇහුවනම් මම කිව්වනම් ගියාහල බලාගෙන ඉනවා නේ. ඈ මොනවාද ගුණාත්මක ලක්ෂණ? අවබෝධ කරගත හැකි බව, විශ්වාසවන්ත භාවය, ප්‍රමාණාත්මක භාවය, සසඳිය හැකි බව, අදාළ බව මතක නැහැ. යාගේ මුනේ නැහැ. ගුණාත්මක ලක්ෂණ ආරක්ෂාවන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ඕනේ. එහෙම පිළියෙල කළොත් තමයි ඉඳුවරගේ අවසා සමාගමේ අවසාන ගිනුමයි රන්දියගේ අවසාන ගිනුමයි සස ගන්න පුළුවන්. ඒකීය භාවයක් තියෙනවානේ. ගිනුම් එකම පිළිවෙලකට එකම ආකෘතියකට සකස් කරන්න ක්‍රමය ප්‍රසිද්ධිත අවසාන ගිනුම් නිශ්චිත ආකෘතියක් තියෙනවා ඒ ආකෘතිය ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත අංක එකෙන් හඳුන්වලා දීලා තියෙනවා අපි ඒකට කියනවා ආකෘතිමය රාම මූල්‍ය ප්‍රකාශන සඳහා වෙන ආකෘතිමය රාම හරිද හැබැයි ඒක අපිට අදාළ නැහැ ඇයි අපි සකස් කරන්න මේ අධිරේදී විස්තරාත්මක අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරිපත් කරන්න විස්තරාත්මක අවසාන ගිනුම. හරිද?
හැබැයි මේව සකස් කරද්දී මේ ගිනුම් කරන ප්‍රමිතවල තියෙන උපදෙස් පිළිපැදීම අවශ්‍යයි. එහෙම නැත්නම් මේක එකක් වෙන්න බෑ. මේක සංක්ෂිප්තයක් තමයි මේකේ තියෙන්නේ. මේක තරම් විස්තරාත්මකව තුරු ප්‍රසිද්ධි දෙකේ නැහැ. ඒක නිසා මේ විස්තරාත්මකකේ අපි අර තනි ව්‍යාපාරයක කේවල සාම ව්‍යාපාරයක සකස් කරා වගේ විස්තරාත්මක ආකාරයට වුණා අපි අවසන් කරන පිළිල කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හරිද? එතන මූල්‍ය ප්‍රකාශන කට්ටලයකට මොනවා දෙන්නේ? මූල්‍ය ප්‍රකාශන කට්ටලයකට මොනවා දෙන්නේ? මට අහුන්නේ නැහැ කිව්වා. ඈ? ආදායම් ප්‍රකාශනය අපි කියන ඉන්කම් ස්ටේට්මන්ට් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ෆයිනෑන්ෂල් පොසිෂන් ස්ටේට්මන්ට් හිමිකා වෙනස් වීමේ ප්‍රකාශනය චේන්ජ් ස්ටේට්මන්ට් ඔෆ් චේන්ජ් ඉන් ඉක්විටි හතර මුදල් ප්‍රවාහ ප්‍රකාශය කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් පහා ගිනුම් කරන සටහන් හා ප්‍රතිපත්ති ප්‍රතිපත්ති හා ගිනුම් කරන සටහන් පැහැදිලිද? අදල මේවායෙන් අපෙන් අහන්න මේ දෙක විතරයි ඔයාලගේ තියෙන්නේ. මේකයි මේ තුනක් අහන්න පුළුවන්. මේක වෙනම මාතෘකාවක් ඒක ඔයාලට නැහැ. ඒක අදියර තුනට තියෙන. සටහන් කියන ඒවා සටහන් කියන්නේ මේ ගිනුම් දැන් විශේෂයෙන් ප්‍රකාශනයේ සඳහා සකස් කරනකොට. ප්‍රසිද්ධ විදිහට සකස් කරනකොට අපි ඒක ඒතරතුරු විස්තරාත්මකව දක්වන්නේ සංක්ෂිප්තව දක්වන්නේ සංක්ෂිප්තව දක්වනකොට ඉදිරිපත් කළ යුතු ආවමතරතුරු එහෙම නැත්නම් ඉදිරිපත් කරන සංක්ෂිප්තතරතුරු අවබෝධ කරගන්න පැහැදිලි කරගන්න අත්‍යවශ්‍යතරතුරු සපයන ප්‍රකාශන වලට අපි කියනවා සටහන් ඒක අපි පස්සේ ඉගෙන ගන්න පුළුවන් අදියර තුනේ හරිද එහෙනම් අපි අද ඉගෙන ගන්න මොකද්ද මෙන්න මේ දෙක හිමිකම් වෙනස් වීම ප්‍රකාශ කියන සමාගමක අවසාන ගිනුම් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට පිළියෙල කරයි එක අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙත ඉදිරිපත් කිරීම සඳහා විස්තරාත්මක අවසාන ගිනුම් දෙක ප්‍රකාශනයේ සඳහා සකස් කරන අවසාන ගිනුම් ඉලක්ක පිළිේ මෙ මාධ්‍යරේදී අප අධ්‍යයනය කරනු ලබන්නේ විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශන පිළිබඳව වේ මාතෘකාව ලියා ගන්න අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නැත්නම් විස්තරාත්මක නිවය විස්තරාත්මක අවසන් ගිනුම් විස්තරාත්මක අවසාන ගිනුම් යටතේ සමාගම එහි අභ්‍යන්තර පරිශීලකයන්ගේ භාවිතය සඳහා පිළියෙල කරනු ලබන
මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන ලබන මූල්‍ය ප්‍රකාශන මේ යටතට ඇතුළත් වේ. මේ යටතට ඇතුළත් වේ. සමාගම් අවසාන ගිනුම් කට්ටලයකට පහත සංරචකයන් අයත් වේ. පහත සංරචකයන් අයත් වේ. එක ආදායම් ප්‍රකාශය දෙක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හිමිකම් වෙනස් වීම ප්‍රකාශය අතර මුදල් ප්‍රවාහ ප්‍රකාශය පහ ගිනුම් කරන සටහන් හයක් පිළිදී ලියාගමු ගිනුම් කරන සටහන් හය ගිනුම් කරන ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති වෙනස් වීම ආදායම් ප්‍රකාශය මොකද්ද වෙන්නේ මොකද ආදායම් ප්‍රකාශයෙන් වෙන කාරණේ මොනවද ඈ ඔකාලච්ඡේදයක ලාභය හෝ අලාභය ගණනය කිරීම කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය ගණනය කිරීම මූල්‍ය දත්ත ප්‍රකාශය මොකද මූල්‍ය දත්ත ප්‍රකාශයෙන් කරන්නේ මොකද කවුද හයිය කියනවා කවුද දිනේෂ් කියන දිනේෂ් කියන හරි කිසියම් දිනකට ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය මූල්‍ය තත්ත්වය කොතරම්ද කියලා පෙන්වන්න දෙන ප්‍රකාශය මූල්‍ය තත්ත්වය බලන්නේ මොනවෙන්ද වත්කම් වගකීම් සහ හිමිකම් වලින් ආදායම් ප්‍රකාශය මොකද්ද මනින්න ව්‍යාපාරයක අපි ලාභය හෝ අලාභය හොයන මනින්නේ මොනවද ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව කාර්යක්ෂමද නැද්ද කියන මූල්‍ය තත්ත්වයයි ඉන්නේ ඈ මූල්‍ය තත්ත්වය අපි තව ලස්සන වචනයක් කියනවා අපට මොකද කියන්නේ ඈ නොබුන්නත් බාවේ නොබුන්නත් බාවේ බංකොලොත් නැද්ද හරිනේ ඉනිගම් වෙනස් වීම ප්‍රකාශය කාලච්ඡේදයේ තුල අයිතිකරුවන්ගේ අයිතිය කවුද සමාගමක අයිතිකරුව කොටස් කරුවා කොටස් කරුවන්ගේ අයිතිය කොතරම් වෙනස් වුණාද කියලා පෙන්වන්න කරන ප්‍රකාශයක් අපි කියනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය හරි එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශය කාලච්ඡේදයේදී ඔව් කිසියම් කාලච්ඡේදයක් තුළ ව්‍යාපාරයේ මුදල් ගලාවේ කොහොමද ව්‍යාපාරයෙන් මුදල් සහ මුදල් හා සමානද ගලාගෙන ගියේ කොහොමද මුදල් ආවේ කොහොමද මුදල් වැයුනේ කොහොමද කියලා පෙන්වුම් කරන ප්‍රකාශනයක් අපි කියන මොකක් කියලාද මුදල් ප්‍රවාහ ප්‍රකාශය සටහන් කිව්වේ මොනවාද මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරද්දී අපි ඕනවට වඩා සරල කරන්නේ කිසියම් ගුණාත්මක தত্ত্বයක් ස්ටෑන්ඩඩ් එකක් තියාගන්න ඒ තියා ගන්නකොට කිසියම් අපහැදිලිතාවයක් තියෙනවා නะ. ඒ වගේම අනිවාර්යයෙන්ම හෙලිදරව් වල ඒක කරුණු තියෙනවා නะ. අන්න ඒවා හෙලිදරව් කරන ඡේදයන් ප්‍රකාශයන් අපි කියන මොකක් කියලාද? සටහන් කියලා. ප්‍රතිපත්ති කියන්නේ මොනවාද? ඒව තමයි නැත්තිවනේ. මොකද ප්‍රතිපත්ති කියන්නේ? ඈ?
ප්‍රතිපත්ති ප්‍රතිපත්ති මොනවද? සාමාන්‍ය ඕනෑම ව්‍යාපාරයකට ඕනෑම පුද්ගලයකට ඕනෑම ආයතනයකට අනන්‍ය වූ යම් යම් ක්‍රමවේද තියෙනවා. අනන්‍ය වූ යම් යම් ක්‍රමවේද තියෙනවා. දැන් හිතා ගන්නකො දැන් අපි හිතමු සුලක්ෂික හෙයාර් ස්ටයිල් එක කියලා. ඊළඟ දවසේ සුලක්ෂි මේක වෙනස් කරගෙන ආවොත් තමයි අඳුර ගන්න බෑනේ. එහෙමත් තියෙනවා. ඒක එක්කන හඳුනගෙන තියෙච්ච ක්‍රමවේද. ඒ වගේ ව්‍යාපාරවලත් තියෙනවා. යම් යම් අනුගමනය කරන ක්‍රමවේද තුක ගණනය කරන ක්‍රමවේද තියෙනවා තුක ගණනය කරන ක්‍රමවේද කීපයක් තියෙනවා මොනවාද ක්‍රමවේද අහලා දෙනවද නැහනේ ෆස්ට් ඉන් ෆස්ට් අවුට් වලදේම තියෙනවා ලාස්ට් ඉන් ෆස්ට් අවුට් බරදබු සාමාන්‍ය මිල ක්‍රමයක තියෙනවා ශේකරණ ප්‍රතිපත්ති තියෙනවා ශේකරණ ක්‍රම තියෙනවා මොනවාද සරල මාර්ග ක්‍රමය හීනවන ශේෂ ක්‍රමය එහෙම තියෙනවා නේද අන්නේ වගේ අනුගමනය කරන ක්‍රමවේදයන් වලට අපි කියන ප්‍රතිපත්ති වසරින් වසර කාලච්ඡේදයෙන් කාලච්ඡේදයෙන් ප්‍රතිපත්ති විනාශ කරන්න පාටස්තු. එයි. ගිය අවුරුද්ද එක මේ අවුරුද්ද තව එකක්. අපිත් කියන එහෙම කියන එහෙම කරන අයද මොකද මේක කිසි ප්‍රතිපත්තියක් පිළිවෙල නැති එකක්. ව්‍යාපාර වල එහෙම කළාම සංඛ්‍යා විනාශ වෙනවා. සරල මාර්ග ක්‍රමයට සේකරලා හීන වෙන ශේෂ ක්‍රමයට සේකරන්න කියනම සේ ප්‍රමාණය විනාශ වෙනවා. එතකොට ලාභයට බලපාන ආකාරය විනාශ වෙනවා. විනාශ වෙනාම සසඳන්න බෑ. තොරතුරු නිවැරදි නෑ. හැදෙයිද මං කියන්නේ? ඒක නිසා අපි කියන ප්‍රතිපත්ති නිරන්තරයෙන් විනාශ කරන්න එපා. හැබැයි ඒකෙන් කියන්නේ හොඳ ප්‍රතිපත්ති හඳුනාගෙන ක්‍රියාත්මක කරන්න කියලා. මොනවා හරි ප්‍රතිපත්ති විනාශ කළා නම් අපි ඒක හෙළිදරව් කරන්න ඕනේ. ඒවා දාන්නේ කොහේද? ප්‍රතිපත්ති යටද. ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති විනාශ වීම. අපි කියන්න ඕනේ අවසාන කිරමක් හදුවාම අපි ක්ෂය කළේ මේ ප්‍රතිපත්තියට. තෝක අගේ කියලා මේ ප්‍රතිපත්තිය කියලා කියනවා. ඒ වලන දින අභ්‍යාස එහෙම කියන්නේ නැහැ. මම මේ කියන්නේ ව්‍යාපාරයක්. මෙහා පැත්තේ ව්‍යාපාරයක් සමාගම අවසාන කිනුම් සකස් කළාම කෙරෙන්න ඕනේ ටික මම කිව්වා. දැන් ඔයාලගෙන් අහන උර අහන්නේ මොකද්ද? ආදායම් ප්‍රකාශයයි මූලදත්ත ප්‍රකාශයයි හිමක වෙනස් කියන ප්‍රකාශය විතරයි. ඇතැම් වෙලාවට සටහන් දෙන්න ඕනේ ප්‍රකාශනයේ සඳහා. හරිද? හරි. මේ මේ ප්‍රකාශයන් ගැන මම හිතන එදා මිනිස්සුලට දුන්නද? දීලා දිනවද? අපි කෙටි ලියාගමු. ලියා ගන්න ආදායම් ප්‍රකාශය. සමාගමේ සමාගම කිසියම් කාලච්ඡේදයක් තුල උපයා ඇති ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා සකස් කරන ප්‍රකාශ ගණනය කිරීම සඳහා සකස් කරන ප්‍රකාශ ගණනය කිරීම සඳහා සකස් කරන ප්‍රකාශ මෙමගින් ව්‍යාපාරයේ සමාගමේ මොනවද මනින්නේ මොනවද මනින්නේ ඈ කාර්ය සාධනීය මන බලයි සමාගමේ ව්‍යාපාරයේ කාර්ය සාධනීය මන බලයි මූලදත්ත ප්‍රකාශ ෆයිනෑන්ෂියල් පොසිෂන් ස්ටේට් මෙමගින් සමාගමක කිසියම් දිනකට පවතින මූල්‍ය තත්ත්වය ෆයිනෑන්ෂියල් පොසිෂන් මූල්‍ය තත්ත්වය නිරූපණය කරයි එනම් සමාගමේ වත්කම් වගකීම්
වත්කම් වගකීම් සහ හිමිකම් කොතරම් ද යන්න පෙන්වන ප්‍රකාශය මෙමගින් සමාගමේ මෙමගින් සමාගමේ හරිද මයින්නේ නුබුන්නත් භාවයේ මැන බල නුබුන්නත් භාවයේ බංකොලොත් නැත්ද තුන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය statement of changing equipment equipment himikam walata kiyana wadena thama equipment sorry equity equity yana kisiyam parakkeyayak thula samagame ඉසියම් කාලකීරිය තුළ සමාගමක අයිතිකරුවන්ගේ ස්කන්ධේ ඇති වූ වෙනස් වීම නිරූපණය කරන ඇති වූ වෙනස් වීම නිරූපණය කරන ප්‍රකාශනයයි ඇති වූ වෙනස් වීම නිරූපණය කරන ප්‍රකාශනයයි අතර මුදල් ප්‍රවාහ ප්‍රකාශය සමාගමක ව්‍යාපාරයක මුදල් හා සමානද මුදල් සහ මුදල් හා සමානද වෙල සමාගමක කිසියම් කාලකේදයක් තුලද සමාගමක කිසියම් කාලකේදයක් තුල මුදල් සහ මුදල් හා සමාන දෑවල ඇති වූ වෙනස් වීම සිදු වූ ආකාරය නිරූපණය කරනු ලබන ප්‍රකාශනයයි නිරූපණය කරනු ලබන ප්‍රකාශනයයි ගැන දැන් ඔක මේ මෙන්න මොකද්ද අවුරුද්දේ පළවෙනි දවසේ තිබිච්ච මුදල් සහ මුදල් හා සමාන දෑ අතේ අතේ මුදල් බැංකු ගිණුම් වල ශේෂ සහ කෙටි කාලීන ආයෝජන වල එකතුව වසර අවසාන වන විට වෙනස් වන වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි හදනවා අදියර තුනේදී අපි ඉගෙන ගන්නවා හරි පහ ගිණුම් කරන සටහන් ගිනම්කරන සටහන් ඒ අර්ථයේ සමාගම කිසියම් කාලකීරියක් තුළ බලන්න සමාගම සිය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ සිය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කිසියම් ප්‍රමිත තත්ත්වයකට අනුව සිදු කළ යුතුය. එහිදී ගිණුම් කරන මූලධර්ම හා ප්‍රමිතීන් අනුකූලව ගිනම් කරන මූලධර්ම හා ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීමේදී නැත්නම් කටයුතු කිරීමේදී කලයේතු හෙලිදරව් කිරීම
කළ යුතු හෙළිදරව් කිරීම සහ පැහැදිලි කිරීම. කළ යුතු හෙළිදරව් කිරීම සහ පැහැදිලි කිරීම. සඳහා යොදා ගන්න ලබන සඳහා යොදා ගන්න ලබන විස්තරයන් ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති වෙනස් වීම ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති වෙනස් වීම ඔව් හයිනේ සමාගම සිය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සමාගම සිය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සිය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අනුගමනය කරන ලබන ගිනම් ගන්න ප්‍රතිපත්ති අවරේද යන්නත් ආරච්චීදේ තුල එම ප්‍රතිපත්ති වෙනස් වුණා එම වෙනස් වූ ප්‍රතිපත්ති කවරේද යන්නත් විනාශ වූ ප්‍රතිපත්ති කවරේදයක් හා එමගින් නැති වූ බලපෑම හෙළිදරව් කළ යුතුය විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ඉදිරිපත් කරන විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ප්‍රධාන වශයෙන් අපි අප සකස් කරන ලබන්නේ ප්‍රධාන වශයෙන් අපි සකස් කරනු ලබන්නේ ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය විශේෂයෙන් සඳහන් කර ඇති විටක පමණක් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය පිළියෙල කරනු ලබනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය පිළියෙල කරනු ලබනවා අපි ආකෘති පාත්‍ර දෙක හඳුනාගන්න මුලින්ම ආදාය ප්‍රකාශයේ ආකෘතිය අපි මූල්‍ය ප්‍රකාශන සකස් කරද්දී භාවිත කරන මෙදුනේ ආකෘතිය
වගේ ආකෘතියක් මේකේ ආකෘති උඩින් කරනවාද ලියන්නේ හරි ලියන්නේ පොලිමලියන සමාගමේ නම x සමාගම මේ සමාගමේ නම ලියනකොට අපි අනුගමනය කරනවා සංකල්පය මොකද සංකල්පය ඒකක සංකල්පයට අනුකූලව තමයි සමාගමේ නම ලියන්නේ හරිද සමාගමේ නම ලිවීමේදී අපි අනුගමනය කරන නැත්නම් අපි ආරක්ෂා කරන ගිනුම් කරන සංකල්පය කුමක්ද ඒකක සංකල්පය හරිද සංකල්ප මතක තියෙන්න ඕනේ ඊට පස්සේ අපි ලියනවා කාලච්ඡේදය 2021 3/31 අවසන් වසර සඳහා කාලච්ඡේදය සඳහන් කරනවා කාලච්ඡේදය සඳහන් කිරීමේදී ආරක්ෂා කරන සංකල්පය මොකද සාමාන්‍ය හැමදෙයක් කරන්න හොඳ නැහැ ඈ මොනවාද කාලච්ඡේද සංකල්පය කාලච්ඡේද සංකල්පය හරිද අපි මේ කාලය සඳහන් කරන්නේ කාලච්ඡේද සංකල්පය මොකද කාලච්ඡේද සංකල්පය කියන්නේ සමාගම වලට මොනවද කාලච්ඡේද සංකල්පනේ නේද මොකද කාලච්ඡේද සංකල්පෙන් කියන්නේ දැන් අකණ්ඩ පැවැත්ම සංකල්ප හරිසෝ එක්සෙල් මොකද අකණ්ඩ පැවැත්ම එකවන්සත් ඒකත් වෙනවද අකණ්ඩ ප්‍රවැත්ම කියන්නේ මොකද ව්‍යාපාරය නොදුරු අනාගතයේදී වසා දැමීමක් සිදු වන්නේ නැහැ අවිනිශ්චිත අනාගතයක් දක්වා සාධාරණ අනාගත කාල පරිච්ඡේදයක් දක්වා අකණ්ඩව පවත්වාගෙන යන උපකල්පනයි එහෙම උපකල්පනය කරන හැම තමයි ව්‍යාපාරයේ වත්කම් ජංගමහා ජංගම නෝන කියලා බෙදන්නේ වගකීම් ජංගමහා ජංගම නෝන කියලා බෙදන්නේ ඒකයි ලබන මාසේ වහන නැයි ජංගම නෝනේ ඕනේද? ආ ලබන මාසේ ව්‍යාපාරේ වහන වල ජංගම නෝනවත් තමයි ඕනේද? ඕනේ නැහැ. නේද? එතකොට අඛණ්ඩ කාල පරිච්ඡේදයක් තියනවා නා අඛණ්ඩ අනාගතයක් තියනවා නා ව්‍යාපාරයේ ලාභයම අනින්න ව්‍යාපාරේ වහන කම් ඉන්න ඕනේ. ඒක ප්‍රායෝගිකයි. ඒක හඳ මොකද කරන්නේ? කාලච්ඡේදවලට කඩන ව්‍යාපාරය අඛණ්ඩ අනාගතය. හරිද? දීර්ඝ කාලෙ බෙදෙන කාලච්ඡේදවල. කාලච්ඡේද කියන්නේ කාල පරිච්ඡේද. කාල පරිච්ඡේදවලට කඩලා ගිනුම් පිළිල කරන්නේ කියලා කියනවා කවුද? කාලච්ඡේද සංකල්පය. කවුද ඒක කියන්නේ? කාලච්ඡේද සංකල්පය. අන්නේ කාලච්ඡේද සංකල්පය අනුකූල තමයි සමාගමේ ව්‍යාපාරයක අවසාන කියන ඉදිරියේ ආදායම් ප්‍රකාශනයේ උඩින් කාල පරිච්ඡේද දිනේ නෙවෙයි කාල පරිච්ඡේදය අපි ලියන්නේ කොහමද දිනෙන් අවසන් වසර සඳහා ස්ථීරම ආදායම් ප්‍රකාශය ස්ථීරණ ආදායම් ප්‍රකාශය අපි භාවිතා කරන මුදල් මාධ්‍ය දාන්න ඕනේ රුපියල් රුපියල් වේ රුපියල් දහස් මේ මුදල් වර්ගයේ සටහන් කරන්නේ මොන සංකල්ප අනුකූලවද මොන සංකල්ප අනුකූලවද මූල්‍ය වෙනු සංකල්ප මොකද සංකල්පය
ginaine kuli tiru bandu ewage vivida viyadam ekathu karana mahanda miladi gattu avasthave sita vyaparayen ragenena te karanalada siyalu kiyana eka ekathu karana hadida ehema male diyaganna lesi mekin eka male diyaganna onne dila tiena sesa pirikshama diha baluwama meka mokada denne kiyala meka mokada denne kiyala meka mokada denne kiyala handura ganeeme shaktiyak tiyennone apita ne hari මේනික පහළට එකතු කළා මේ තියෙන ගෙදරට එහෙමද ව්‍යාපාරයට රැගෙන යමට දරු පිළිවෙල මේකෙන් අපි අඩු කරනවා මොනවාද ආපසු යවුම් අඩු කරලා දානවා දෙවෙනි තීරුවට දෙවෙනි තීරුව පහළට එකතු කරනවා එකතු කළ මේකෙන් අඩු කරනවා අවසාන තොගය අඩු කරලා දානවා තුන්වෙනි දීරුවට මෙන්න මේක තමයි විකුණුම් පිළිවෙය විකුණුම් වල විකුණුම් පිළිවෙය අඩු කළාම අපිට ලැබෙනවා මොනවාද මොනවද ලැබෙන්නේ දල ලාභය ලැබෙනවා මතකයි නේද දල ලාභය මේකට අපි එකතු කරනවා වෙනත් ආදායම් මොනවද වෙනත් ආදායම් බෝඩ් එක බලාගෙන ලියන්න උත්සාහ කරන්න එපා මතකයිනේ කේවල සාමේ ව්‍යාපාරවලත් මේකම තමයිනේ පොඩි පොඩි දේවල් වෙනස් වුණොත් දැනෙන්න ඈ මේ තමයි ඇදෙන කොල් ගෙඩි 100ක් ගත්ත පහක් කෑව මම ඇත්තටම වරන් දෙන්නේ නේද 95යි ඇදෙන වෙනත් ආදායම් වල මොනවද එන්නේ යන් ආ වුණේ ලාද කොලි ලාද කියලා දාන්න එපා කොලි කියලා දාන්න ලැබුණත් නැතත් කොලිය ලැබෙන්න තියනා නම් ඒක කොලි ආදායම් කුලි ලාභාංශ මේ වගේ ඕන එක ඊට පස්සේ ආයෝජන ආදායම් දේපල පිළියතහ උපකරණ විකිණීමේ ලාභ දේපල පිළියතහ උපකරණ විකිණීමේ ලාභ අපි දානවා දෙවෙනි තීරුවට තුන්වෙනි දිනේට එකතු කරලා දාලා තුන්වෙනි දිනේ පහළට එකතු කරා. අලද වට්ටම් තියන්න පුළුවන් මේක. මේ මං කීපේ දැන් මලද වට්ටම්, නද කොමිස්, ආ ඒවා තියන්න පුළුවන් මේ. ඊට පස්සේ මාත්‍රිකාව බෙදා හැරීමේ පිළිවෙය. මොනවද බෙදා හැරීමේ පිළිවෙය දෙන්නේ? ආ මොනවද බෙදා හැරීමේ පිළිවෙය කියන කම බලන්න මොනවද? आकृति देने विभाग बोलना සමහරවිට බොල්නා ගන්න වෙනත් පීඩම් වලට දෙන්නා කමක් නැ බොල්නා තුන්නට කිව් කොමිස් විකුණුම් කොමිස් විකුණුම් සේවක වැටු හඳුර ගන්න පුළුවන් නා ඈ
මෙහෙම රක්ෂණය දැන් අපිටම පහණ්ඩවල රටාල රක්ෂණය. එහෙම දීපොත් ඒක බෙදා හැරීම. විකුණු මේ නැත්නම් සාමාන්‍ය පරිපාලන ඉදමන් දැමන කමක් නැහැ. තෝ ආරක්ෂා කරන්නේ නැහැ. එතන මොනවද ඉන්නේ? මම ලියනකම බලාගෙන ඉන්නවා. ෂොක් නම. ප්‍රචාරණය දාන්නේ පළවෙනි තීරුවට ප්‍රචාරණය තව හරි දුන්නට්ටම් මෝටර අධසිය අවුනේ ගියෝ කොමිස් තව අඩමාන ණය අර මේ වගේ දේවල් ඊට පස්සේ පරිපාලන පිළිවෙල පරිපාලන පිළිවෙල වැටුපා වේතන රක්ෂණය දුරකථන විදුලිය සමනාල කාර්යාල උපකරණය පොඩ නැගිලි සිය නම් විදහාරි නිවිදම ගැන ගෙන යාමේ කුලී විදහාරි නිවිදම ගැන ගෙන යාමේ කුලී පරිපණම් ලිපිද්‍රව්‍ය මෙන්න මේ වගේ ඒවා එනවා පරිපාලන පිළිවෙල අව්‍යාපාරයක ආයතනික කටේ කාර්යාලීය වියදම් ගෑස් පිළිවෙල තොග සම්බන්ධ හානි වෙනා වියදම් එහෙම නැත්නම් විවිධ වියදම් දේපල වත්කම් විකිණීමේ අලාභ අමනාප පරිත්‍යාග පරිත්‍යාග එකතු කළා දැන් අදෙවිණ දීරුවට මූල්‍ය වියදම් ණය පොලි ණය කර පොලි අයිරා පොලි බැංකු ගාස්තු වගේ දේවල් දෙවෙනි තීරුවට යම දෙවෙනි තීරුවේ තියෙන හතරක් බෙදා ගැනීමේ පිළිවෙල එකතුව පරිපාලන පිළිවෙල එකතුව වෙනත් වියදම් වල එකතුව මූල්‍ය වියදම් වල එකතුව මේ හතරම එකතු කළා දානවා පරි තුන්වෙනි තීරුවට තුන්වෙනි තීරුවේ එකතු අඩු කරනවා මෙන්න මේ දානලාභය හා අනිකුත් ආදායම් වල එකතුවෙන් අපිට ලැබෙනවා මේකට කියන නම මොකද්ද ඈ මදු පෙරලාභය වර්ෂයේ මදු වියදම මදු පසුලාභය වෙනා විස්තීර්ණ ආදායම් සාමාන්‍ය වාරණ දීලා තින්නේ ප්‍රත්‍යාගණන ලාභ විතරයි
තවයි වෙන්න පුළුවන් අපි එකට ගෙන අවස්තරේ මුළු විස්තීරණ ලාභය වසරේ මුළු විස්තීරණ ලාභය හරි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි උඩින් ලියන සමාගමේ නම එක් සමාගම ඊට පස්සේ අපි ලියනවා අහවල් දිනට දැන් මෙතන 20 21 3 21 න් අවසන් වසර නම් මෙතන ගන්න දිනේ කවද්ද 21 3 21ට මූල්‍ය රුපියල් 1000 මෙතන එන්න මොනවාද? තාප මිල එහෙම නැත්නම් පිළිවෙල. සමුච්චිතසය සුද්දාගය. දංගම නොවන වස්පා. වාතුකාව දංගම නොවන වස්පා. ඉදම් සාගුණ නැකින් කියලා එකට ගන්න පුළුවන් ඉදම් ඉදම් ගත්තොත් ඉදම් වල ෂේවීම් නැහැ සමුච්චිත ෂේ නැහැ ගොඩ නැගිලි ගත්තොත් පිරිවැය තියෙනවා සමුච්චිත ෂේ තියෙනවා පිරිවැය සමුච්චිත ෂේ අරගලාම සුද්දාගය යන්ත්‍ර හා පිරියත දීබඩු හා කාර්යාලීය උපකරණ පිරිවැය තියෙනවා සමුච්චිත සීනා සුද්දාගේ තියෙනවා මෝටරාත පළවෙනි තීරණ දෙක එකතු කරලා ඉදිරි එකක් ගන්නවා අවසාන තීරුව එකතු පහළට ගෙනියනවා අස්පෘශ්‍යවත්කම් දෙන්න පුළුවන් මොනවද අස්පෘශ්‍යවත්කම් මොනවද ස්වාධිකාර ආයෝජනක අස්පෘශ්‍යත්වයක් තමයි ස්වාධිකාර කීර්ති නාමය වෙළඳ ලකුණු වගේ දේවල් තියෙනවා අන්න ඒවා නම් මෙතනට හරි මම මෙතන දාන එකක් ස්වාධිකාර කියලා දාන ඊට පස්සේ ආයෝජන දීර්ඝ කාලීන ආයෝජනයේ මෙතනට මාතෘකාව ජංගම වත්තම් ජංගම වත්තම් වල උඩින් මොනවද එන්නේ අවසාන තොග වේල දීර්මට මෙලඳහා විනක් ලැබී නැහැ එකෙන් අඩු කරනවා අඩමාන ණය වෙන් කිරීම
අනුකල දානවා දෙවෙනි තීරුවට හරි ඊට පස්සේ කලින් ගියේ ලැබිය යුතු ආයෝජන ලැබිය යුතු ආදාය කෙටිකාලීන ආයෝජන මුදල් හා බැංකු ශේෂ එකතු වල දානවා තුන්වෙනි තීරුවට තුන්වෙනි තීරුව එකතුව එකතු කරනවා හරිද ඊට පස්සේ මාතෘකා කොටස් පහක් තනිය එයතේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වර්ණීය කොටස් ප්‍රාග්ධනය කොටස් ප්‍රාග්ධනය දෙන්නේ වර්ග දෙකයි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වර්ණීය කොටස් ප්‍රාග්ධනය ඊට පස්සේ සංචිත ඒ අර්ථයේ ප්‍රත්‍යාගණන සංචිත පොදු සංචිතය රඳවාගත් ලාභ එකතු කරලා දානවා තුන්වෙනි තීරුවට මේක පහට එකතු කළාම අපි මේකට කියනවා මුළු ස්කන්ධය මුළු ස්කන්ධය කියලා කියනවා ඊට පස්සේ ජංගම නවන වගකී ජංගම නවන වගකී ගස් ණය ණය කර බැංකු ණය එකතු කරලා දානවා තුන්වෙනි තීරුවට අපි මෙතන ගන්නවා ජංගම වගකීම් වෙළඳහා වෙනත් ගෙවි යුතුද ජංගම වගකීම වල උඩින් වෙනවා වෙළඳහා වෙනත් ගෙවිය යුතුද වෙළඳහා වෙනත් ගෙවි යුතුද දෙවෙනි තීරුවට උපජිත වේදා ගෙවිය යුතු ලාභාංශ ගෙවිය යුතු ආදායම් වතු කෙටි කාලීන ණය ඒ වගේ ටිකක් කියනවා පහර දෙකතු කළාම මුරවත් කම්මලට සමාන වෙන්න ඕන. ඔතම සාමාන්‍ය ආකෘතිය
අපෙන් ඉල්ලන්නේ අධ්‍යක්ෂවරුන්ගේ භාවිතය සඳහා විද්‍යාස්ථානමේ 31 නවතන අවුරුද්දේ ආදායම් ප්‍රකාශය සහ එදිනට මූල්‍ය දත්ත ප්‍රකාශය. තාන කියමු පොඩ්ඩක් බලන්න මෑන් පවර් පොදු සමාගමේ 2019 31 වෙනි දිනට පිළියෙල කළ සේස පිරිසුමේ උද්ෘතයන් පාඩ දැක්වේ. කාර්යාලය වියදම් ගැනුම් වියදම් විකුණුම් වියදම් ගැනුම් හා විකුණුම් වෙළඳ ලැබී සිටය අඩමාණ ණය ඉඩම් 14 ණය කර කොටස් පහක් ධනය සාමාන්‍ය කොටස් වත්නි කොටස් ආරම්භක තොගයේ සුන් වියදම් අනිකුත් පරිපාලන අනිකුත් බෙදා හැරීම අනිකුත් මූල්‍ය අනිකුත් වියදම් මහා අනිකුත් ආදායම් ණය කර පොලිස් වාදිකාර පොදු සංචිත රඳවාගත් ඉපයෝ ආපසයෝම් ආපසයවුම් ආදායම් බද්ධ ගෙවුම් ප්‍රමාණය ගොඩනැගිලි හා ගොඩනැගිලි සේමෙන් කිරීම ආදායම් පතු වේ කිරීම ගෙවු ලාභාංශ සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් උදාල් ශේෂය අතිරේක තොරතුරු දිය දෙන පරිවිනයක තොග සම්බන්ධ දෙයක් දෙවෙනි එක අඩමාණ ණය පොල් ණය අඩමාණ ණය සම්බන්ධ ගැළපෙලා තුන්වෙනි එක කුලි ගෙවනාද කුලියක් සම්බන්ධ එක අතර ස්වාධිකාරයක අපා හැරීම 18-19 සිට අලුතෙන් හඳුන්වා දුන් සෞඛ්‍ය රක්ෂක තමයි සදාවන ගෙවි දුවිද මාර් ලක්ෂ 5000ක් කියලා කියනවා ඊට පස්සේ අධ්‍යක්ෂවරයෙකු ව්‍යාපාර නිරත නරුවක් පවරලා රුපියල් ලක්ෂ 3ක වන්දි ඉඳලා දෙනවා කියලා කියනවා නායක නිරුත් කළා දෙන 2011 තාක්ෂේරු කළ ආදායම් බද්ධ දීලා දෙනවා 30,75,000ක් ගොඩනැගිලි සරල මාර්ගම විශ්සේ කරනවාලු පොදු සංකේතයට මිලියන 4ක් මාරු කරන්න ආයි වර්ණීය කොටස් සමයට සහ ඉදිරිලා පාක්ෂ ගෙවන්නක් නිර්ණයවාලු අවසාන තොගේ අපි ගිණුම් ගත කරන්නේ කොහමද සාමාන්‍යයෙන් පිරිවැයට පිරිවැය කීයද කීයද පිරිවැය අවුනේ හා 1075 මොකද ඉතතරාන තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර වෙන වෙන වලම තොග ගිනුමක් ගහලා අවසාන තොග ගිනුම කියලා ගිනුමක් ගහලා ඒකට හර කරන්න ඔක තමයි වත්කම අවසාන තොග වත්කමක් සේසඳන් වෙන්නේ ඔතන වෙළඳ ගිනුම බැර කියන එක දරුවනේ මෙන්න මෙතෙන් දෙන්නේ 1875 මං ජීවිතතරහන ඉස්සරහෙන් දා ගන්න විකුණුම් පිළිවෙල ගණනය කිරීමේදී ආඩු කරන්න අවසාය නම් දෙකතර ආයතන ලියා ගන්න පුළුවන්. මේ තොග දිගම නමලා හර කළා වෙන දෙකම බැර කියන එක මොකද කරන්නේ?
Adukan, dalalah api karena ini kiri ini, abis saya lagi lakukan. Ada, ambil. Dan goya terawar itu kaya yang permainnya hani menawa. Kocir hani menawa itu, hani ya kocir itu. Walau ke awal bodi hati itu, gitu? Aikiran aku. Hania, oi toge enti na hania paduwa. Iyada? Kek uttar kene kattiya 80 kiyana kattiya 40 kiyana kattiya 30 kiyana. Iyada hania paduwa. Anuwa? 30. Ei. 30 de? 30 de? Nah, tiha ini bi. Kiya itu wati na kama? Hah? Datte kiya itu? Miladi kan? Gaya kalau mudah lagi itu? Asuwai. Kiya kan? Jukuna pura? Panha kan? Panha mata dina mana? Hah? Pola lagi nicipa jukuna anna. Bikke panha kan? Tahu mana itu biadu ma? Hah? Adahaya kan biadu mati kiri ditru ini. Hatali hai, hatali hai, panahai, bikunum biaya deme, enang kita sudah pulang dia ke, ah? Hatali hai, enang ini baru dike wicca mati istri ini ke deh, kiri kerja gatte, enang asuh kerja gatte, hatali hai mati istri ini, kia padu deh, hatali hai padu, padu deh, enang api toga hani liyakan karena ini karena petak ya, toga ini pilih aja. Tapi memang dan memang itu mana, maka dana nan, wasya, rina nan, awasya kita kan pulau. Upalab dia lagi, tuh gaya upalab dia lagi gitu deh, bikunum matna kama gitu deh, itu nih kamu. Tuh gaya bikunum matna kama gitu deh, panahai bikunum dia dam, bikunum dia dam gitu deh, enak sudah bikunum gitu deh, apa mereka kita memang hati kita mau katakan nih. Sudde, upaya tadi dikira sudde, upaya dia lagi ya. Toge pilih lagi ada asuwai, ena hatali ya padu itu nanti. Mereka dikira makade, makade apa lagi ane? Toge, apa nih? Hani, sini nih. Emang? Adilnya toga hani gitu ya? Hatali aye, me hatali aye ginum kata karena toga hani ginum mahara, toga ginum apa ya? Toga hani ginum mahara, toga hani kian ne binat. Pilih aja. Baru pulang mau toga hani hari ini ke atas istirahat liat kan pulang. Pahat toga ane. Toga hani hari ini toga hani kini pahat aja ane. Bina, ini ya. Hendel yang ini dia. Dengan orang toga jinu mau berak ini kan toga jinu mau berak kerana kemarin. Toga jinu mau gembur oke. Pala, ini mana lagi gembur toga jinu mau kita asal dia tempat kharang kelih.
ඒකට බැර කරනවා කියත් උදාහරණ කියලා 40යි. දැන් අපි තුලනේ කියලා ඉතුරු වෙන්නේ. 1800 35යි. එහෙමද? ඇත්තදම අපි ගාව තියෙන තොගේ කියලා තොගේ වටාම 1800 35 යන්නේ එක තමයි මෙන්න මෙතෙන් දෙන්නේ. විශේෂ පත්‍රයට ඇලිද? ශේෂපාත්‍රයේ මූලදාත ප්‍රකාශනයේ ඉන්නේ අහගන්න. පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ අගයන් අගයන්ගේ අඩු වර්ගය. හරිද? දැන් අර අපි මෙතන 40ක් හානි වුණාම තොගේ ඇත්ත මට්ටමක් නියද? මට වත්කමක් වෙන්නේ 1835යි. ඉතුරු 40ක් හානි වෙලා පාඩුයි. එනද ගත්තු මිලට වඩා විකිණිය හැකි මුදල අඩුයි නම් තොගේ පාඩු දක්වා සිට සම්පූර්ණ තොගේම වෙන්න ඕනේ නැහැ ටිකක් හැදෙලිද මේ 1875 හැදෙලා තියෙන්නේ කොහොමද ටිකක් 80යි තව ටික 1795යි කොහමනේ මේක වටින්නේ කියද 40යි මේක එකම වටිනවා 1800 එමුනේ ආවේ එතකොට මෙන්න මේ ටිකේ සුද්ධ ප්‍රබ්ධයගේ මේක මේ ටිකේ පිරිවැයම පිරිවැය නමුත් මේ දෙක එකතු කළාම අපි මේකට කියන මොකක් කියලාද තොගේ සුද්ධ ප්‍රබ්ධයක් හරිද එතනද පිරිවැයට වඩා මේ අගය අඩුයි නම් ඒ අඩු අගේ තමයි මෙතනට යන්නේ. මෙතනට යනවට වඩා අඩු අගයක් මෙතනට ගියොත් වෙනසට කියන මොකක් කියලාද? තොග ආඩ්. එනනේ? මොන අවසාන තොග සම්බන්ධයෙන් ඔය ටඩ දෙයක් ඉන්නේ නැහැ. මෙතනට යන මොනවා කියද? මෙතනට යන්නේ. සුදු ප්‍රබ්ධයෙන් අඩු අගේ. පිරිවැය හෝ මතකද පිරිවැය හෝ මේක හැමදාටම ඕනේ සදාකාලිකවම ඕනේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ අගයන් අගයන්ගේ අඩු වර්ගය අය කියන්නේ සිත්නේ ආ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ අගයන්ගේ අඩු වර්ගය පැහැදිලිද මෙතන මේක තමයි රියල් ඇසට් එක නියම වත්කම මෙතන දෙන්නේ හැම විටම මෙතන දෙන්නේ මොකද්ද පිරිවැය. ඔයාලා මොන මට්ටමකට කරකවලා තෑරියා අවස් ගැළපිල්ලේ තියෙන තොගේ පිරිවැය තමයි මෙතන දාන්නේ. එනවාද? මෙතන පිරිවැය නොදැම්මොත් මොකද වෙන්නේ? දල ලාභේ වර්ධිනවා. ව්‍යාපාරයේ තොගේ සම්පූර්ණයෙන් ගිනිගත්තා. ආදායම් ප්‍රකාශයේ දල ලාභේ හොයන්න ගන්නේ මොන වටනාකමද? හරිද? මෙතනද ගන්නෙ? පිළිවෙල. පිළිවෙල හෝ
සුද්ධ පුලබ්බියගේ නගයන්ගේ අඩු වගේ මේ දෙක දෙකක් නම් අනිවාර්යෙන් මේක අඩු වෙන්න ඕනේ මේ වෙනස යන පාඩද තොගහානින් වෙනස් කියලා හරිද එනවාද හරි ඊගාව ගැලපෙන්න කියවන්න අද කියන්නේ තුනයි 31 දිනට ව්‍යාපාරයේ 340000 ගෙවියතු ණය ගැටියක පාන්කොළොත් වෙලා අප්‍රේල් 1 11 ඒ ණය වලින් රුපියල් රුපියලකටම 720ක් ගෙවීමට අධිකරණ නියෝගය කරා. ඒක තමයි ත්‍රිකුණාණයේ බොල් ණය. හරිනේ? ඒ මුදල 4014 ගෙවවලු. ඉතින් ණය ගැටියන්ගේ රුපියල් 85000ක් බොල් ණය ලෙස අපහරින්න ඕනේ. අඩමාණ ණය වෙන කිරීම ඉදිරි ණය ගැටියන්ගේ 105යි. බලන්න වෙළඳ ණය ගැටිය ප්‍රියක් ඉන්නවාද වෙළඳ ලැබිද්ද සෙස පත්‍රේ නේද ප්‍රතික්ෂේපයේ 1800 ඈ යවුනේ 1700 ඔව් මේකෙන් 340000 මොකද වෙන්නේ එතකොට මේගොල්ලන්ගෙන් කීයක් ලැබෙනවද 720 කියන්නේ පහෙන් එකයි නේද රුපියලකට 720 කියන්නේ පහෙන් එකයි නේද අපේ කාලේ නම් පහෙන් එකයි රුපියලකට 720 20 සරි රුපියලකට 700යි 100ෙන් 20 පහෙන් එකයි එහෙනම් කීයක් ලැබෙනවද ක්‍රමයක් කිව්වේ ඒක මතක නැහැ දැන් ආවා. මොකද්ද මං කිව්වේ? පහෙන් බෙදන ක්‍රමයක්. අග බිඳුව ගැපුවා. ආදීකින් වැඩි කළා. හරිනේ? ඇටාරය බලන්න ඕන කැල්ලකින් මොන කැල්ලකින් යවත ඔකරන උත්තර. දැන් තව ණය ගැටිය ක්‍රියාවක් ඉන්නවද? අසූපහයි මේකේ මොකද කියන්නේ 85 පොල් ණය එතකොට තව කීයක් ඉන්නවද 300යි මේගොල්ලන්ගෙන් කොච්චර අඩමාණ ණයද 105යි 105 කියන්නේ නේද ඊද 65යි හරිද දෙමළ දැන් මුළු ණය ගැටියම විශ්ලේෂණය කරලා බලන්න. මේ 105ද? අඩමාණ ණය කියන්නේ ඕනෑම ව්‍යාපාරයක නොලැබෙන ණය තියෙනවා. නොලැබෙන ණය නොලැබුණාට පස්සේ අපි ඒක අලාභයක්. ඒකත් අලාභයක් ලෙස සටහන් වෙන්න පෙර සාමාන්‍ය ව්‍යාපාරයේ තියෙන ප්‍රැක්ටිස් එකත් එක්ක ප්‍රායෝගික අවබෝධයත් එක්ක යම් ප්‍රමාණයක් ණය ගැටියන්ගෙන් යම් ප්‍රමාණයක මුදල ලාභයෙන් අයින් කරනවා. ව්‍යාපාරේ ලාභය ගණනය කරද්දී වියදමක් සේ හඳුනාගෙන ඉතිරි කරනවා. එතන ඒ ඉදිරියේදී මේ ණය ගැටියන් බොල් වෙන එක ණය ගැටියන්ගෙන් නොලැබෙන එක වෙනුවෙන් ආවරණයක් කරගන්නවා. ඉදිරියේදී ණය ගැටියන්ගෙන් නොලැබෙන මුදල් වෙනුවෙන් පොඩි ආවරණයකට ආරක්ෂා වීමට මොකද කරන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික ලාභයෙන් අයින් කරලා තියා තියෙනවා. අපි කියන අඩමාණ ණය වෙන ක්‍රිය. හරි. කීයද? බලන්න මේක මේ ගැළපෙල එකින් එක කියලා තේරුම් ගන්න පුළුවන් කියලා. නායකතියාගේ වටිනාකම කීයද? මේ 340න් අපිට නායකතිය කියන්නේ කීයද? 68යි. ඒ 68 වෙන්නේ ඒක කීයක් පාඩුවේද බලන්න. 340න් 68ක් අඩු කළාම පාඩුව කීයද? 3 පාඩුවේද? 27 දෙකක් බොල්
දැන් මේ 85 වෙන් කළාම තවත් කීයක් බොල්නායද? ආ මේ 85 බොල්නාය විතර කපාරියෙන් කීයක් බොල්නායද? ඈ? මේ 85ත් බොල්නායනේ. වැදිරද? එතකොට ණය ගැතියෝ කියන්නේ මෙතනින් ඉතුරු වෙනවා 68ක්. මෙතන ගියා ඉතුරු නැද මේක අඩු කළාම. එහෙනම් ණය ගැතියෝ කීයද? කීයද? 1300 දැන් මේ 85ක් බොල්නායල සපහාරියක් ඇත්තටම ණය ගැතියෝ කීයද? එතකොට ඔක්කොම ණය ගැතියෝ කීයද? මෙතන 1368යි 1000. හරිද? ආ දැන් මේ 85ට ගලාම ණය ගැතියෝ කීයද? අඩමාන ණය වෙන් කළ යුතු ණය ගැතියෝ 1300 කියා ප්‍රින්තනවාද? 5 කියන්නේ 65යි. දැන් මෙතන කියා කියනවාද? Ya kenapa? Betul ke ya kenapa? Ini heta ada bol mana? Ada mana? Ah hari hari make ini bank make ani mana lepo lagi kira ani ekor bol lagi kira ni bol. Hari naik itu heta ada. Apa itu kian awal ya ada make April lah atau make sampun lepo lagi lah. Kira nanti, dana mana? Nolak bintang. Andi, motor. Ada. Ada di sana. Ini tuh siapa tadi? Pahen negara lebih nanya. Antrum naik aja unik dia dah. Hatai. Nah lebih ini sih hati deka. Ball. Sih hati deka. Ball. Itu namanya itu sah si hasil si pahen tuh siapa tadi ya? එතනින් අඩු කළා එතකොට ඉතුරු වෙන 1385යි ඒකෙන් කී දෙනෙක් කියා බොල්නද 85 එහෙනම් බොල් ප්‍රමාණය කීයද 272යි 85යි 357යි හරිද එතකොට මේ 1385 85 කඩකලා 1300යි මේකෙන් කොච්චර වෙන් කරන්න කියනවද 105යි 105 කියන්නේ 65යි එහෙනම් 1368ක් මෙතනට ඒකෙන් 65ක් අඩු කරලා बोलना है कि ये था जिधर है कि मैं भी था कुंसी है पनास खाताई अड़े मारा ना है विंड के लिए मिलने की आती है ना दे सेसे की आती है ना दे एक सिया हाथा ने स्पाई मैं और दादा बहनों ये था तो दिया गया नॉनी के लगी आने කියද තියා ගන්න ඕනේ 65යි එතන 145 දාලා තුලනේ කළාම කීයක් වැඩිද කීයක් වැඩිද අඩමාන අය අධිවේගී ප්‍රමාණය වටතද
අසූදාහයි. ඕක වගන්තිල ඉල්ල හදන්න පුළුවන් අඩමාන්නයි වෙන් කර ඇති ප්‍රමාණය කොච්චරද? 145යි. වෙන් කළ යුතු ප්‍රමාණය එතන වෙන් කළ යුතු ප්‍රමාණය කියද 65 කොහමද ආවේ? මෙන්න මේ අන්තිම ණය ගැතියන්ගෙන් කියද හරිද? ෂා හරිද? ආයමනා 1368 65 කළු කළාම 1303යි. 1303යි. අඩමාන ණය අධිවෙන් කිරීමක් තියෙනවා. මෙදාහැරි මේ වේදම් වලින් අපි අඩු කරනවා. අඩමාන ණය අධිවෙන් කිරීම. එකතු කරන්නේ ඈ? අපි සාමාන්‍ය අඩමාන ණය අධිවෙන් කිරීම ලාභයක් සේ ගන්නෙ නෑ. අධිවෙන් කිරීමද? මේ දක්වා වෙන් කර ඇති ප්‍රමාණය අදට උණු ප්‍රමාණයට වඩා වැඩි. ගිය අවුරුද්ද අවසාන වෙනකොට මේ වෙලෙ විතර අඩමාන ණය කොච්චර වෙන් කළද? හැබැයි මේ අවුරුද්ද අවසානයේ අවශ්‍ය ප්‍රමාණය කොච්චරද? 65යි. හරිද? ගිය අවුරුද්ද ණය ගැතිය මිලියනයක් හිටියා. මේ අවුරුද්දේ අවසාන වෙනකොට ඉන්න ණය ගැතියන් ලක්ෂ 2යි නะ. හරිද? අන්න ඒ වගේ දත් ඇවිල්ලා මොකද වෙන්නේ? ආරම්භයේ තිබෙන අඩමාන ණය වෙන් කිරීම ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි අපට අවසානයේ ප්‍රමාණයක් වසර පටන් ගන්නකොට එතකොට තියෙන ණය ගැතියන් අනුව අඩමාන ණය වෙන් කරන්න ඕනේ කීයද? 65යි. හරිද? එතකොට මේ වසර අවසාන වෙන විට ආරම්භයේ තිබුණාට වඩා අඩමාන ණය අවශ්‍ය ණය කොච්චර වෙලාද? 80ක්. ඒක වාසිය දවසියද? වාසිය. හැබැයි වාසි කියලා ලාභයක් සේ දාන්න මොකද කරන්නේ? විදායනීය වේදම් වලින්. හරිද? ඔන්න වගන්ති වලින් දැම්මොත් වසර ආරම්භයේ 2018 4 එක දිනට වෙන් කර ඇති අඩමාන ණය කීයද? 18 4 එක දිනට වෙන් කර ඇති අඩමාන ණය 145යි. 19 3 31 දින වෙන් කළ යුතු අඩමාන ණය කීයද? කීයද? 65යි නේ? ඇදෙලද? එතන වෙන් කළා තියෙනවා 145ක්. ඇත්තටම ඕනි කියද? වැඩිපුර වෙන් කළා තියෙන වචරද? ඒක වාසියක්. වාසියක් නිසා මොකද කරන්නේ? අපි වියදම් වලින් අඩු කරනවා. වියදම් වලින් අඩු කරනවා. වෙනත් ආදායම්සේ ඉස්සර අපි ගැලපුවා. නමුත් දැන් එහෙම කරන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? වෙනත් ආදායම් වලින් අඩු එකතු කරන්නේ නැහැ. විකුණු වියදම් වලින් අඩු කරනවා. පිටපත් කර ඇත. කාර්යාල වේදම් කිරුණු පිටපත් කළ දිනවල ගිය කුලියා කවද දක්වාද? 19:06:30. එහෙනම් වැඩිපුර කියලා දෙන කුලිය කොච්චරද? අර වැඩිපුර ගිය කුලිය ගන්න එකද කියන්න බලන්න. වැඩිපුර ගෙව කුලිය කීයද? වැඩි නේද? 1යි ඉඳලා 6යි දක්වා මාස 6කට 90000ක් ගෙවනවා. අපි ගිනුම් මාසේ 3/21. එහෙනම් මේ 90000න් භාගයක් අපි ගිනුම් මාසේට භාගයක් ඊළඟ ගිනුම් මාසේට නේ? ඊළඟ ගිනුම් මාසේට ගෙවපු ටිකට අපි කියනවා කලින් ගෙවූ කුලිය.
කලින් ගෙවූ කුලී කොහොමද ගිනුම් ගත කරන්නේ කලින් ගෙවූ කුලී ගන්ධම වත්තමාකාර පැහැදිලිද කලින් ගෙවූ කුලී ගිනුමට සරි කුලී ගිනුමට බැර මේක දාලා තියෙන මොන වීදම්ද කාර්යාල වීදම් එහෙමනම් කාර්යාල වීදම් 6,10,000ක් තියෙනවා ඒකට අඩු වුණාම බැර වුණාම කියා කිතරනවද 5,65,565යි
Atasiya pahar de. Minat beda itu beda atasiya. Atasiya. Pahar jangi. Jangga mana nawana watka. Kenapa? Give it to you, the map, hard luck, second at the Ada, baik give itu sebab keraksan yang kita cari dalam kat de, keraksan ini dah mara, give itu keraksan ini dah, ber keraksan ini dah mara, give itu keraksan ini dah ber, siapa, harus dia panahai, keraksan ini dah kita kan, nanti ni sah, melihat parimana ini dah berada anak sulam ini nanti, parimana ini dah berada kiri mana anak keraksan ini dah. Jawab hari ini hari si mana kelima paripalan vida, berapa ini hari si mana kuar dengan ni, jangan sama warga kiri, give itu raksan, unsi apa dia ni dek? Raksan vida paripalan vida berdaan pulang, nanti berat paripalan vida ni kita tu boleh daan pulang, berat paripalan dia apa dia ni? Arsi dahaya ini deh, berapa mata sih ya? Hatai. Eh? Ikan laut di mana deh? Alilah deh. Biapa aja ini tuh adik sebenarnya tuh biapa aja itu tuh kayak laksa tuh nggak panjang kila, naruh aku tuh beres. Apa mewar kita nak sesuatu pasal dia nak pasal tu dulu. Ini mana tak asam pasal ni. Ini mana asam bahar pasal gimak kita mereka dia ni. Benda pulang, benda pulang. Hanya apa yang kita kira ni? Mereka hari ini kita berdua ini mana awas itu hari ini kita sendiri kita kira ni. Egan siapa yang mereka gino malah terangkan kerana gino mana yang ti satahan kita lihatkan. Perayaan rutin dia ni dengan ni. Adil, samaan ini satu hang enak berbeza berbeza ini. Satu hang kelekar. Hari ini kita berdua. Nadua gunung keret. Bilang kalau bilang, naik kalau ni buat keret ti. Tahaya ikut di mana? Barangan naik kalau poli kan, naik kalau lah. Upacara poliat tiada lagi lah. Ida spansiya naik kerana tiada dah terai poliya. Apa yang kita kalau pergi terhadar malay kau terhadar masa hayai, tulahin hayai.
සුළු කළා මුළු පොලිය ගියද 175 කීයක් පොලිය ගෙවලාද සේසු ලක්ෂමේ දෙන ගෙව ප්‍රමාණය සේසු ලක්ෂමේ දෙන ගෙව ප්‍රමාණය එහෙනම් තව කීයක් ගෙවන්න ඕනිද 25යි මොකද 25ට අදාළ විත්ත සටහන නායකර පොලිය හර උපයිත නායකර පොලිය බැර හරි දනුමා එතකොට නායකර පොලිය හර 25යි සේස පිරික්ෂමේ හර 150ක් තියෙන බලන්න අම්මේගේ දෙහාට රන්දිය සේස පිරික්ෂමේ නායකර පොලිය කොහෙද තියෙන්නේ හර පැත්තේ තියෙන්නේ එතකොට නායක දැන් අපේ දික්කසටහනේ නායකර පොලිය හර කළා කියද්ද 25 සේස පිරික්ෂමේ කියන 150යි මේ දික්කසටහනෙන් ආපෝ 25යි ඔක්කොම ගියද 175 වෙනවා මූල්‍ය වියදම් නායකර පොලිය නායකර පොලි කීයක් ගෙවන්න තියෙනවද නායකර පොලි 25යි ජංගම වගකීම ජීවී යුතු නායකර පොලි සිපහායි හරිද අර ජනම මොකද? ආ මෙතන පුළුවන් දාන්න මොකද්ද? නායකර 2500 මෙතන දාන්න පුළුවන්. ජංගම නවර වගකීම් ඇරෙත් දාන්න. හරිද නන්ද? හරිද? නිමිස් හරි. ආ තිසේ හිමින් යන්න. දහාට දහනමේ කියන්නේ මේ ගිනුම් මාසෙ. දහාට දහනමේ කියන්නේ මේ ගිනුම් මාසෙ. ආ දැන් මත්ද කියද? සේස පරීක්ෂමන ගිහිල්ලා බලන්න පෙර වර්ෂයේ ආදායම් බදු වෙන් කිරීම කොච්චරද? ආ පෙර වර්ෂයේ ආදායම් බදු වෙන් කිරීම කොච්චරද? සේස පරීක්ෂමේ තියෙනවා මෙර වර්ෂයේ වෙන් කළ ආදායම මත කොච්චරද 18 4 1 දිනට 1600යි කොච්චර ආදායම මත ගෙවලද සෙන්ටිමීටර් 25යි දැන් බලන්න මේ වසරේ ආදායම් බද්ද කීයද 3000 ඈ 3000 මේ වෙන ගැළපෙන්නේ නැති නිසා මේකේ නැහැ පෙර වර්ෂ ගැළපීම අපිට දීලා නැහැ ඔය 3075 කෙලින් වෙනවා ආදායම් බදු වියදම බදු වියදම මේ ආදායම් බදු ගිනුමට බැර වෙලා ලාභ ලාභ අර වෙනවා හරිද ලාභ ලාභ හර වෙලා මෙතන බැරි වෙනවා දැන් මේ ගිනුම තුලනේ කළාම ගිනම් තුලනය කළාම කීයක් ආවද? මොකද 1650 කියන්නේ මේ වැද බලන්න. 18 4 1 කට ආදායම් බද කීයක් ගෙවන්න තිබ්බාද? මේ අවුරුද්දේ කීයක් ගෙවන්න ඕනිද? ඔක්කොම කීයක් ගෙවන්න ඕනිද? කීයක් ගෙවුවද? ගිරිතෝ ආදායම් බද කීයද 1000 මොනවා වෙනමත් ගණනය කළා ගිරිමිනුත් පෙන්නවා
Give you to other, but it does. I think when I jump in the game, give you to other, but it does. I think when I Korana kiri ada dahai, dia ada pahai, dia ada mana? Har siya. Korana kiri she hara, seven kiri kita membayar. Betul? Korana kiri she paripalan ni bida mak. Seven kiri membayar, paripalan seven kiri macam mana? Har siya panahai, me har siya kita. Atasnya panah, adu kalam, hatta, ikasnya panah, idam malah batna, kami bisi panda. Eka pun hilal ane. अभी हिमी का मेरा सेम ही प्रकाश है आप सामाने खा दे मो सामाने कोटास मेरे इल्ला है ना अभी वाणी है कोटास पदुसान कीता आंधवा का तुलाब है Ekatua. Sesi apa ni ada? Tama ni orang siapa tiada? Dah tuh dah hai, warni ya kotas. Har dah hai. Pudusan jadi anak-anak tu lah beri hati nanti. Pudusan jadi hari das, hati apa nak hai? Hari das, hati. Mana tiri? Iskandi, binasi ini, perkasa iskandi kian mana ada? Tama ni bodas, himikam ni, himikam malah tiri mana ada? Tama ni bodas, warni bodas, pudusan jadi ya. Ada lagi tu lah, abis itu saya ikut tu. Abi meter dah ada na, pasar awam biasa sih. Pasar awam biasa sih, kau itu ni. Jadi beri sume. Ada? Aik mana sahaja kerjakan. Ada tak? Pasar awam biasa ni masih sih, pasar itu lah jenazah ni kau mau dekini ni kan? Then potas lagi yang mana sih nak buat mana ada? Potas nikut kirim, potas nidahas kirim, himikam nikutu, prasada nikutu, apa kali? Ini mereka mana sih nak buat? Potusan jadi mana sih? Potusan jadi maru kalau. Then naikaran nidah, sorry, warniya potas nidahas kerat di, pak darasan jadi agama maru kalau, mana kan? Ini lagi apa? Prasada potas nikut kerat di, potusan jadi bawa itu kalau. Unu hari dia kira kat tu. Itu pada, dia mega ani kira potusan jenis ni maru kan nol ni, kau hendak maru kan ni? Labi, kau hendak maru kan ni? Randa warga tu labi. Dia mana dia kalau nanti siapa meter uli pada anu wasar ini labi. Tama hilu ni, kau yang agen meter kedah mu apa? Wasar ini labi, apa kau yang agen kedah? Then get up to the market and get out there. Harada, Ada, mana?
Warni ye kota simian di tri laba anta kewan na. Warni ye kota simian di laba anta kiel na. Warni ye kota harada hai siete dala hai. Harada hada siete dala kiel na. Hana siya suwai. Anel. Perwadal karni karan warni ye laba anta. Hana siya suwai. Gehu warni laba ansa kocerat me gehu laba ansa kira kiat warni ya kotas kiat. Amitna bisa ladagan ku gehu laba ansa warni ya kotas me meter time. Tadawa kat tu laba tiri ngadu ena wa ikat tiri ngadu ena. Mana gehu laba ansa warni ya kotas. Tengah ni gehu laba ansa tiri ni ku hende. Kau hendak join ni? Hah? Ini kita tahu ya, no? Malah nak sesuatu yang sekarang ni, no? Gebu laba ansa sah barunya korang sikit la. Tunggu siapa tina ni? Sah mana korang sikit tina de? Eka tahu kan, no? Aisyah panah adu kala. Ini lab gebu warni laba ansa, no? Kau hendak tian ni, no? Dalam kat laba ansa adu ni kita try ni. Ada kita na, ini, hal. Then, warni laba sahara si asuhan. Tunsiya kira, tapi dia kira tidak ada. Ika si asuhan, apa dia nama yojita? Labans warni ye kota. Kenapa? Perbeza lagi ni kerana warni labans har dahai sihir dulai har si asuai. Ada nanti. Perbeza lagi ni kerana kan bisa lah. Har dahai sihir dulai har si asuai. Harga isir dulai harga suai, kebala dina kiat de, unsia kebala dina, ramia kebala nol de, ha? Eka suai kita mak kila de, yojite laban, gbiye yutu laban, ane de? Lakon ini sepaina, tidak ada yang terus bahagia dengan aku. Mama kita kalah kan? Nah, ikalah. Panggil dah hemat meja ada ini kelebihan kan? Saman ning, ikalah kan? Nampak tak? Jantan kelebihan itu kan? Meja sana dia main nonton ya? Saman poli-poli amar di bawah naik itu nonton. Saman, memang ini mama kita kalah kan? Ini naik dewi ni kan? Hanya itu. Eh mama, dolar orang tak boleh lihat. Walaupun dia awal je. Ada dia, akan demi petualan, derbalan, amin. Yojite labans, warniye kota sana yojite labans, gili labans, ikiri labans, itu boleh kita kaya. Ada ni, gimana ni dah? Ikan sa, api skandele nasi meh perkasa, rada baga tulah bi, adu kerana, jangan mau bagi kimi ada tidak nama. Wakilah deh, yojite laba ansa. Jangan mager sih merdana yojite laba. Ia deh, ritmi. Kesia? Ani terima kiraan meh, meh hilap kemak, meh dengar kira potelian. No dengar lian deh paham. Hari deh, kenapa deh? Hari deh. Gewu laba ansa gewal lagi orang, ini saya ane ini kami nak suruh terkasih ada, di tera. Ini ni apa? Gewal lagi orang. Kami gewal ane arah kini adu kerana ramai jangan warga kimat dana ni mana tak tulen ini. Kali ni, hebei sama ane kota laba ansa, gewi itu laba, ginum kata kerana ni. Kenapa ni? Samaan ni kotak sandha,
Gevi itu laba ansa, yoji itu laba ansa, gevan itu ginum kata keran ni net. Hendri itu, mereka mati kerja yang ini mau mereka satu hana. Mereka kira nenek gevan apa kira? Yojana kelak nenek itu, nen. Ah, mereka ekasi asal beno jangan mau Gevi itu laba ansa, yoji itu laba ansa. Warni yang mana? Dan ini, Bikunong ada tundas nama siapa nai? Ada maha, ada ayah.
අනිකුත් වියදම් 165යි අනිකුත් ආදායම් 155යි නායකර කොලී ගත්තා ස්වාධිකාරය ගත්තා බුදු සංජීතේ රඳවා ගන්න පින් ගත්තා ආපසු මෙවුම් 200යි 63යි 750යි ආපසු යරු 50යි තර 45000 600යි ආදායම් පදු ගත්තා ගොඩනැගි ගියා පොරණ ශිෂ්‍ය ගත්තා ආදායම් පදු 20 ගත්තා ගිතුලා පාන්ස ගත්තා මුදල් 1230යි දල්ලාපි කීදාවේ දහඩ දාස හස්ය සුමයි දල්ලාපි දහඩ දාස හස්ය සු පහයි උත්තරාවේ වෙන මෙතන දෙනවා
Pulai pansi tis atai. Samaan ini pada tahun sahai. Parni ini pada sarada hai. Pantit hai, putusan kita kiyat hai. Atas. Pandawa kat tu babi tu dia le, dah dah sakit siapa? Tell us that. Atalis sekdhas tunsi hera tumta pelas. Dan kore na gilidhiya na pirayata kenun vipuno. Arambaka toge karyala vidha kuriya varipana. Togaya pilihan itu aspansi saya untuk pulang jaga itu aspansi apa lihat yang kami punya kita, ah pilihan itu aspansi ya, saya bukan di sana dana, toga kini mahara, mana toga kini mahara, jangan mewakkan, di sana lihat, nawarat ini kau dah apa, di sana lihat lagi yang kita buat kerana, toga kini mahara sisi patre, mulai dari perkasa. Bila dah kini nama ber, dalalah bihun. Bila dah kini mengadu kerana apa? Indah sponsi. Di situ terangan apa ini? Ini pula ini. Di situ terangan kita guna terkelar apa hari ini? Pula ini kan lihat nak apa ini? Dengar.
dahar dahana me adaya pradu vedana laksha 28 ak lesa athune inda karata kila adaya mad agne nika vena varshe wen kirima kiyala vena varshe wen kirima sese 888 medane laba laba kirimana kiyada
Seven kirim kirim sesi maru mana warga. Waktu minum redas tunsi asupah. Seven kirim kirim. Patya agarane karena dina tekma seger. Pemandu segerane? Apa dina kande? Patya agarane karena dina tekma. Karena tuh naya tisse kena kita dapat apa seger layu tuh. Beri deh. Ada deh. Anu rumah? Kira Iya kalau ada tina ada, ikas iya pahala menas pira, tapi agen ala be, onnya tundas har sih karena itu nenek. Kamu itu sih ne, tundas har sih. Ini tapi agen kalau apa tuh dah ini warna, kamu itu sih ne. Ada bilang kalau belum ada euro rupiah kumlas sekitar raksana marika mulu mulainya kuliah kuliah balik mana mah raksana gitu pada selatana kena ada mana ada lagi yang kocer mereka kali ini udah seperti itu kan kocer kali ini hari ini jadi apa yang kali ini ora hari ini mungkin kata ikai kini lah Dolah disini kita kembali kumlaksa disida. Apa yang ginum kala parisir ini mekai ini adalah tunai disini kita apa vitarai. Tunai disini kita apa vitarai masa tunai. Gimana kumlaksa disida ini kena dolah ini tunai. Asuhai. Api dah itu asuhai. Aiti nawan di kapal terus itu berada. Ini masa terus ada lah suai. Ini mana ada lah nomor tiga desi ya? Mereka kalian geu itu pemusnahan kerana ini kalian geu itu amar biaya damper. Nanti dah kalian geu kule raksa. Kalian geu raksa. Jadi hati lihai raksana ini ramalan berbeda. Apa yang kita mau? Nama siya bisa. Nama siya bisa ngarukul apa yang kita mau? Nama siya bisa jadi hati lihai ngarukul apa? Aisyah suai. Aisyah suai ni deh. Paling paling yang kita mau ni nama raksana. Bari panam
අසුවයි මේ කියන්නේ මොකටද මූල්‍ය විහෙද ආ ඔන්න මෙතන ඩාවා ණය කර පොලි නසු වැඩි කැටි එපාර මේවා පැහැදිලි කිරීම කරගන්න පැහැදිලි කිරීම කරගන්න තවත් අවසන් තවත් කියන රචනාවක් අද මේ මෙතන බලන්න දියවද දැන් මේකට මොකද කරන්නේ මම ඔක කිව්වනේ වන් එකේ දෙනා කිව්ව නේද කිව්වත් දැන් ඔන්ලයින් නේද මම කද ඉස්සරහම ලියලා ඉස්සරහම ලියන්න කරන්න ඕනේ ඒක පුරුදු වෙනකම් පුරුදු වුණාට පස්සේ ඕනේ නැහැ දිත්තසරහම ඕනෙත් නැහැ පෙරවැඩ ඕනෙත් නැහැ පුරුදු වුණාට පස්සේ මේක බෑර කොහටද යන්නේ උපජිත ණය කර පොලි apa yang dilihat ah ada naik ke poli ini ke mana apa naik ke atas dengan dagangan pura jangan ke mana apa game apa dagangan pura naik ke atas tidak hai හත්තෙනි ගැලපෙලා හොඳට කියවන්න. හත්තෙනි ගැලපෙලා හොඳට කියවන්න. වචනයක් හර වචනයක් සෙන්න දී කියවන්න. හරිද? කොහෙලා දින්නේ? Rupiah list again. Yan. Yan ada ini. Rupiah list again. Atam kiri mana mana? Komal kiri. Rupiah list again. Sama ni kodas kocer ada. Yad. Hatta. Laksa dolah, hari ini. Balan aku udah senikut ke sana, lebih jam dah tiga malu saya sebilik sini. Tiga ada balan, tiga ada, bangga tuh deh. Mau jadi ini, dia kena tiga ada. Ritmi tiga ada. Ya, ritmi ada rumah ini. Yang balan, dia dari mana? දැන් මතක තියාගන්න ගානේ තියෙන ඉලක්ක තොරතුරු වාර දැක්කේ නැතෝ තේරෙන්නේ නැහැ. හරිද? ඒක හොඳින් කියවන්නේ. ඒක ආව විභාගයේ දෙනවා කාරි පාඩක් කියවන්නේ. ඈ? දෙනව නේද? අපේ කාලේ හොතින් ඉන්නේ. ඊගෙන දැන් පිළියරන් දෙන අපේ දැන් ඉන්න ළමයි කියවන්නේ නැහැ කියලා. ඒකට වෙනම කාලයක් තියෙනවා. ඈ? ඒ කියවන්නේ නැක තමයි. මොකද කියන්නේ? තියනවද? තියනවද? කීයක් තියනවද? හරිද? එදන? දැකද? 1000 කීයක් තියනවද? ආ. පොටාස් නිකුත් කිරීමේ කිනුම? 1320. මේකට බැර වුණේ කොහොමද? කොහොමද මේකට බැර වුණේ? Kamu lihat berapa nih? Oh,
Hari, modal hari, kotas nih kok kirim lagi nih, biar api nih biar kami nih sih, sorry, ame monade, ayo dong pahami bahasa nih kita udah berak, ini dia lagi nih kok kirim lagi, mana nih kita berak nih kemana deh, modal hari bila hein api nih iya modal bila deh, iya bila deh, ekdah stun ciri sak, level dua nih iya deh, iya deh, ame kemarin pun mah hari deh. Sama ni kurang start dan lagi nomor dia. Sama ni kurang start dan lagi nomor dia sini ada. Rekas kita sama ni kurang start dan lagi nomor dia sini ada. Ikhlas. Atas disia ini kebenaran nama. Kotas ikut kiri ini di rumah kira. Adli dan mereka lihat kena ada biar itu mana ada biar itu mana ada kotak ni tuh kiri mereka ini mana? Kemudian, ekasia bisa, apa makanya? Badi pura lada mudal, mana itu? Badi pura lada mudal, badi pura lada mudal itu perkenalan ni. Makanya apa? Jawan nol, dalam jawan ada ni. Apa dia minum? Kena minum jawan lagi lagi ane. Apa minum katakan nol? Ini minum katakan nol macam mana? Apa tu jawan nol ini dal? Apa tu yang dia YouTube ini? Enak apa kata? Ia kata, anak katanya jawan nol ni. Enak ni kan? Wah, janggah mana? Wajah kima? Kau dengar tak? Ini dia dia api tadi yang dia hamil kat mana wajah kima? Api langkah dia, api dah ini nanti hamil kat mana kima mana kotas nikut krimi gitu mereka siari sai kotas nikut krimi gitu mereka siari sai. Ini kami nanti mereka sih internet itu. Kita melalui mereka sih. Sesiapa yang ada di sini, ayat sampai ni pernah skir deh. Ikhlas saya sih ya ini. Untuk santi dia, dia macam. Tunda hai, atau agak tu bahaya hai dah satu sih ya. Ini dekat tu, atai dah sih, ayah, atai dah ayah, kolahai dah atai, atai dah ayah, atai kolahai dah atai, dah atai size. Barangan ni baca, kotas nikut kiri mesti la, hari dah terjadi ni kat sini. Jangan, ada kotas nikut kiri mesti apa dah terjadi ni kat sini. Jadinya berapa duit? Berapa deh? Dah di sini nih.
hari hari Ada
Adeng naik gati yang ini siapa? Ada mana ya? Kita ada mana ya? Ada mana ya? Kita anu ada mana ya? Kirim kirim lihat kita ada. Asu waktu. Dan mungkin kita kenal kita lagi nada. Ia mungkin dia nanti jadi na. Ada mana yang ini dia kenal ni dah? Itdah satu sih ada sih ada pahai itu ni ada. Yang hendak itu mesti dia akan pernah ada lah dan. Dalam semaya kamera ni pa. Kamera ni pa kita buat apa? Arah kita sih demo bima ada jahit kan ni kan? Kamera ni agaknya apa kalau pernah? Nam anu apa ni? Itdah satu sih ada pahai anu apa? Mungkin dia ni asuh apa? Ia mesti dia. Dahaya, ada mana naik kita makar eh, ada mana naik pin krim kita ber. Paman tu dahaya awi, cedana, kita lebih ini berde ni. Paman tu dahaya awi, ikhlas, atasi, pahak pin no ni, tapi anu way, ada mana naik pin krim kita krim kita de, kita madhi kau cerde, dahaya, itu sahaja ni. Ada mana naik ada ada mana naik wind cream gitu ber mekat berikan na minum mekat bolha ada mana naik harapkan bolha ada mana naik ni nada dekat bulan putih ikhama deh dekat dekat dewa mati bolha ada mana naik wind cream kita kahkan pulau Hello, what time? Make a sissy gear there. Adaman, I will give him a sissy at me. Either Anuine, Anuine, Anuadu, but I mean, maybe at the parade. Mendeme, Tahas, Atasi, Nathan, then I get young kids, get a father, and who will have Nathan, then get a paho, but the cafe. Ado, Muli Hadabuani, him in the name. In this side, hey. Head out of Amtu, Nayaki by it. There on it. Him and at the old and will have making a other person with a dinner. Another? I mean, in a car and still a man. Never been a dinner. My get the game back. Buna Tuna Gila, Rupia last second and Rupia Lagasa Pana, Karavaki, and Big Elevilavaki Galapilla for Timbo. Nitter and Metante and Mudeling, Adal, Pratisa, Metanera, my. Ternada, adal perkara dengan mama. Hari, itu pada, dan mereka tulen ikalah menaikkan tiap hari, mereka tulen ikalah mereka tengah tanu hari, mereka tulen ikalah dia kenapa ada, laba laba kemudian apa dia ada, dia kenapa ada, bolha ada mana naik. Mukut apa hari itu hari mana deh? Tarikh apa lagi? Apa hari ni? Ada apa mana le? Paham tak kita naran kita? Kudu tanya dia ke laksa paham maru kerana apa ni madam radawa sorry parsi labi ya? Kudu tanya dia ke? Hari ini ke? Pada ini ke? Apa hari ini? Pada ini? Atulah bahasa kata yang kerabu.
අතුරු ලාභාංශ වර්ණීය කොටස් සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් කියද 152 යි සාමාන්‍ය කොටස් 380 යි මේක අපහදිලි අපහදිලි දාලා තියනද බලාගෙන ලියන්න පුළුවන්ද බලාගෙන නැතුව ලියන්න ආදර පුළුවන් අර ඒකද මේක දිහා බලන්න කොහොමවත් බලන්නේ මම ලියන්නේ දැන් නයි පායලානේ පායලානේ පායලා උඩ දෙක බලාගෙන ඉන්න තිකාර පන්සි කොච්චි ඔය පන්සි කි වයිජ් එක කරා ඔය පන්සි නෙමෙයි අයි පන්සි වෛද්‍ය තුන්සිය අසෝදිනේ තේරෙනවා. අද තියාගෙන මෙතෙන්ද ගත්තේ මෙන්න මේක කියලා වගේ තියාගන්න. ඒක තමයි කියන්නේ. ගිය සේද මෙලක්ෂණේ ගිය වතුර ලාභාංශ. සාමාන්‍යයෙන් අපි මෙතෙන්ද ගන්න අහගන්න මේ මෙතත බලන්න. මෙහෙ මෙහෙ මෙහෙ. මෙතෙන්ද ගන්න ගිය වතුර ලාභාංශ සටහන් කරලා පස්සේ තමයි ගෙවිය යුතු ලාභාංශ. හරිද? ගිය ලාභාංශ සටහන් කරලා ඉත ආයකජේ පාන දාන්න අන්න බලන්න. ආ සරි. එදේක මාරු වෙනවනේ. ඇයි මම මේ වර්ණීය කොටස් දෙන්නේ නැන්නේ? ඒ වර්ණීය කොටස් දෙන්නේ නැහැ. සාමාන්‍ය ලාභාංශ ගෙවනකොට වර්ණීය කොටස් ගෙවලා තමයි සාමාන්‍ය කොටස් ගෙවන්නේ. හරිද? අවුනද ඊපස්සේ හැට ඔළුව වෙනකොට දැන් නැද්ද මම කියන කටි කියලා. ලාභාංශ ගෙවද්දී වර්ණීය කොටස් ගෙවලා තමයි සාමාන්‍ය කොටස් ගෙවන්නේ. හරිද? ඒක නිසා අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශ දීවා නිරන්තරයෙන් අපි පුරුද්දක් විදියට කරනවා වර්ණීය කොටස් සටහන් කරලා සාමාන්‍ය කොටස් හරි අද බලන්න තව වර්ණීය ලාභාංශ කොච්චර ගෙවන්න තියෙනවද කියලා එක් දහස් හයසීයයි සීයටි පුළහායි එක සිය හැත්තායයි ගෙව්වා තුළ ලාභාංශ කියද තව කීයක් ගෙවන්න තියෙනවද? තේරුණාද? 24යි. ආවද 24? ඈ? ආවද 24? ඒ 24 බලන්න මෙතන ලියනවා යෝජිත ලාභාංශ වර්ණීය කොටස්. ඔය 24 මොකද කරන්න කිව්වේ? ඇයි එතන මම මොකද කරන්නේ කියලා එකට ඒ ඉස්සලා නිකන් වැඩේ යෝජිත ලාභාංශ මොකද කරන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය සටහන් කරලා ජංගම වගකීම් ලෙස සටහන් කරනවා ජංගම වගකීම් වලට ගිහිල්ලා අපි ලියනවා යෝජිත ලාභාංශ 24යි සාමාන්‍ය කොටස් ලාභාංශ කීයක් ගෙවන්න කියනවද? සාමාන්‍ය කොටස් ලාභාංශ කීයද? අපි ඒක ගණනය කරන්න අවශ්‍ය නැහැ. ඔබ බිනුම් ගත කරන්නේ නැහැ. සටහනක් ලියනවා. සටහන් කියලා ලියලා යන්න ලියා ගන්න.
සාමාන්‍ය කොටස් සඳහා 10% අවසාන ලාභාංශයක් අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කරයි. Thank you.
Warnanya pernah kita spesiai putusan kita ya. Tuliskan deh, kira-kira mulu. Hari mana?
Emang me, dulu dengar ada subuh subuh dalam sakit.